මිනිසුන්ට තනිකම දැනෙන්නේ උන් තනිම වෙන නිසාම නෙවෙයි. මට සර්ව තනියම හම් වෙන්න පුළුවන්. බෑ. තම පරමාදර්ශී වස්තුවට පවා. බෑ. විටක තමන් මග හැරෙන නිසාය. රාජිනි ඔබ උතන සිටියාද? රාජිනි මෙතන සිටියාද? අපට නොදැනි පොළව මනුෂ්‍යත්වය තරම් අභිරහසක් මේ විශ්වයේ තවත් තිබේද? සමහර ආදර කතා වලට දෛවය හරස් වෙන්නේ පස්සේ. බෑ 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 බෑ. අපි ආදර කතාව පටන් ගන්නෙම දෛවය හරස් වෙන බව දැන දැනම. ලස්සනට ජෝඩු දාලා එළියට බහින්නේ කැත දෙයක් කොමම? ඕ! ගඩ් ගඩ්. සෝරි සර්. සෝරි තමයි. ඇත්තටම ආදරය කරනවා ඇරෙන්න අපට වෙන මොන විදිය ආදරයක්වත් කරන්න බෑ රාජිනි. මුළු සාගරයම වාගේ ගිනි මඩලක සිරගන්නේ. මුළු සාගරයම වාගේ ගිනි මඩලක සිරගන්නේ. නොහැරි හිමි මම කෙලෙසේ මිහි කත ගිනි දෙවොනාවේ. එදා ප්‍රඥාව සමග කාලාත්‍රේ තීර්ථ යාත්‍රිකයාගෙන ආ ජයන්ත චන්ද්‍රසිරි මෙදා සිය අභීෂ්ට අනන්‍ය චලන රූප ශෛලියෙන් ස්වකීය සුවහසක් සක්‍රීය සිනමා රසිකයන් වෙත කරන සිනමා සම්ප්‍රදානය. ආයෙත් නවත් නුඹ මමේ සසරේ ප්‍රේමේ නිසමයි සත්තයි මාමිරේ. කට් ඉන්. අද පත්තරේ දීලා ඇදලා නේද? අමර ගුණරත්න මහත්තයා රාජිනියක් අත බල බලද ඇඳ ඔයා විචාරන්නද ඔයා විකාර මුදු හිතක් විසින් මෙසේ ලීරු ලැබිනි. ආදරය තරම් අභිරසයක් මේ විශ්වේ තවත් තිබේද? මග හසින් හොඳට ප්ලේ කරානේ හොඳ වැඩි සර්. අයියෝ සර්, මිනිස් මනස තුල හිඩන් ඔබ්සර්වර් කෙනෙක් එහෙම නැත්නම් සැඟවුණු නිරීක්ෂකයෙක් ඉන්නවා. මං ගැන තියෙන අධික විශ්වාසයට සුමද්ද ඇතුලේ ඉන්නේ නිරීක්ෂකයා නිදාගෙනයි ඉන්නේ. මේ කතාව යාට කිව්වොත් සුමද්ද මොකක් කරයිද? එයා මේ channel එක වහලදායි. විශ්වය ෆ්‍රෝසන් කොස්මෝස් ළඟදීම